චතුලක්ෂන් කැනඩා YouTube චැනලයට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද ගෙනාපු වීඩියෝ එක නම් වෙන්දට ගේනවා වගේ වීඩියෝ එකක් නෙමෙයි. හැමදාම අපේ බෝරින් ට්‍රැවලින් ඩීටේල්ස් වීඩියෝස් බලලා ඔයාලට බෝරින් ඇතිනේ. ඉතින් අද මං ඔයාලට ගෙනාවේ මම ගෙදර හදපු ඊසි පීසි බනනා බ්‍රෙඩ් රෙසිපි එකක්. ඇත්තට මේක හරිම රසවත්, හරිම පහසුවෙන් ඉක්මනින් මං හදාගත්තා. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් බලන්නකෝ ඔයාලටත් මේක හදාගන්න පුළුවන්ද. මේ තියෙන්නේ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික. මේ ටික රැස්ති කරගෙන එනං එන්න මගෙත් එක බනනා බ්‍රෙඩ් හදන්න. මම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ඔක්කොම එක තැනකට ගත්තා. බනනා ගෙඩි 3යි, මෙල්ටඩ් බටර්, brown sugar and white sugar, one egg, 375 gram flour, 125 chocolate chips, vanilla and salt. තව මෙතනට baking soda තෝනේ උනා. මේකින් baking soda. මේ අමුද්‍රව්‍ය ටික ඔක්කොම එක තැන ලෑස්ති කරගෙන බනානා ටික අපි ලෙල්ල ඉවත් කරගෙන තියාගන්න ඕනේ. ලෙල්ල ඉවත් කරගත්තට පස්සේ මේ බනානා ගෙඩි තුනම අපි හොඳට ගෑරප්පුවක් ආධාරයෙන් මැෂ් කරගන්න ඕනේ. ගොඩාක් පොඩියට පොඩි වෙනකම්ම හොඳට මැෂ් කරගන්න ඕනේ. හොඳින් මැෂ් කරගත් බනානා එකට අපි පළමුව මෙල්ටඩ් බටර් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බ්‍රවුන් sugar and white sugar එකතු කරගන්නවා. ඊට පස්සේ බිත්තරයත් ඒකට එකතු කරගන්නවා. වැනිලා වැනිලා තීහඳි එකත් ඒ බනාන එකටම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒක ඔක්කොම බීටරයක් ආධාරයෙන් බීට් කරගන්න ඕනේ. බනානා මිශ්‍රණය බීට් වන අතරතුර අපි පිටි එකට බේකින් පවුඩර් තීහඳි එකයි පින්ච් ඔෆ් සෝල්ට් ටිකකුයි එකතු කරලා පෙනේරයක් ආධාරයෙන් ඒක හලා ගන්නවා. ඒක මම නම් ඒක වෙනමම හදාගත්තේ නැහැ. මම බනානා මිශ්‍රණය මේ දෙට අරගෙන ඒකටම තමයි මේ පිටි එක හලාගත්තේ. බනානා මිශ්‍රණයටම පිටි එක හලාගෙන අපි නැවතත් එම මිශ්‍රණය බීට් එකට දාලා බීට් කරගන්නවා. එක හොඳටම කම්බයින් වුණාට පස්සේ බනානා මිශ්‍රණයයි ෆ්ලා එකයි හොඳටම කම්බයින් වුණාට පස්සේ ඒ බීට් වෙන අතරතුර අපි චොකලට් චිප්ස් එකත් එම මිශ්‍රණයටම එක් කරගෙන ආයි නැවතත් ඒ හොඳින් මිශ්‍ර වෙනකම් බීට් කරගන්නවා. චොකලට් චන්ක්ස් ටිකත් මික්ස් කරනාට පස්සේ මම එය බීටරෙන් ඉවතට අරගෙන නැවතත් ස්පැචුල එකක් ආදරෙන් මික්ස් කරලා තෙල් කඩදාසියක් දමාගත් පාන් තැටියකට තමයි මම යූස් කරේ. ඒ පාන් තැටියකට මිශ්‍රණය දාගෙන ඊට පස්සේ මම බනානා බ්‍රෙඩ් මිශ්‍රණය තැටියට දාලා ඊට පස්සේ ආයේ නැවතත් මම ඒකට උඩින් චොකලට් චිප්ස් ටිකක් ඉස්සා ඒක තවත් අලංකාරවත් වෙන්නයි රසවත් වෙන්නයි තමයි මම එහෙම කළේ. ඉතින් ඔයාලට හිතනවා නම් එක පැණි රස වැඩි වෙයි කියලා ඒ උඩට දාන චොකලට් චිප්ස් ටික දාන්න එපා. එහෙම නැත්නම් අර අපි 125 ග්‍රෑම් දාපු චොකලට් චංක්ස් තියෙනවනේ ඒ චංක්ස් ටිකෙන් ටිකක් අයින් කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් උඩට දාන්න. මට ඒක අමතක වුණා. මම මේ චොකලට් චංක්ස් ටික ඔක්කොම මික්ස් කරපු නිසා මට උඩින් දාන්න ටිකක් තියාගන්න අමතක වුණා. ඉතින් මම වෙනම චොකලට් චිප්ස් ටිකක් කරන් තමයි කේක් බැටේක උඩින් දැම්මේ. ඉතින් මේක හරි පහසුවෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන්, හරිම ලේසි. පැණි රස වැඩි කන්න අකමැති කෙනෙක් ඉන්නනම් අපිට චොකලට් චංක්ස් යූස් කරන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒක ඩිපෙන්ඩ් ඔන් යුව චොයිස්. ඉතින් මේ මිශ්‍රණය දැන් මම හදාගෙන ඉවරයි. මේක හරිම ලේසි, හරිම පහසුයි. ඔයාලා ට්‍රයි කරලා බලන්න. මං හිතන වරදින් නැතුව ඔයාලට මේ බනානා බ්‍රෙඩ් මිශ්‍රණය හදාගන්න කේක් එක හදාගන්න පුළුවන් කියලා. ඉතින් අනිවාර්යෙන් මේක ට්‍රයි කරලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොනවාම හරි නොගැලපෙන තැනක් නොගැලපෙන නොතීරණ තැනක් තිබුණා නම් මට කමෙන්ට් එකක් දාලා අහන්න. මං අනිවාර්යෙන්ම මේ කමෙන්ට් එකට ආන්සර් එක දෙනවා, රිප්ලයි එක දානවා. ඉතින් මම කියනවා මම ආදරෙන් කියනවා ඔයාලටත් මේක හදලා බලන්න. මොකද මේකේ හරිම පහසු දේවල් ටිකක් තියෙන්නේ, අමාරු නැහැ. ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. මේ
ඉතිං මේකට චොක්ල චංසනට අපිට මේ වෝල් නාට් සරි කැශ් හරි මොනහර යස් කරන්නත් පුළුවන් ම ඒත් ඒක යස් කරන්න හැ මං චොක්ල චංස් තැම්ම ඒත් මට මේක පැනිරස වැඩි කියලා හිතුණා. ඉතින් ඔයාලට පුළුවන් කැශ්ව හරි වෙන මොනවා හරි ආදේශකයන් මේකට යස් කරන්න. මමත් ඊළඟ පාර හදර බලනවා වෙන මොනහරි යස් කරලා. මං හිතනවා මගේ බනාන බ්‍රෙඩ් මිශ්‍රණය කේක් එක ඔයාලත් ගෙදර හදයි කියලා. දැන් අපි මේ බනානා බ්‍රෙඩ් මිශ්‍රණය බේක් කරන්න යන්නේ. සෙල්සියස් 180 උෂ්ණත්වයකට මේක පැය එකත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුළත බේක් කරන්න ඕනේ. ඒක වෙලාව මට ඔයගලන්ට හරියටම කියන්න බෑ මේ වෙලාවට ඉවර වෙයි කියලා. නමුත් ඔයාලා දන්නවනේ ටූත්පික් එකක් ආධාරයෙන් බබ්කියු ස්ටික් එකක් ආධාරයෙන් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් මේක බේක් වුණාට පස්සේ කොහොමද කියලා බලමු. මගේ බනානා බ්‍රෙඩ් මිශ් කේක් එක නම් බේක් වෙලා ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ අපිට මේකේ රස බලන වෙලාවයි. මම බනානා බ්‍රෙඩ් එක බේක් වෙන අතරතුර මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට චොක්ලට් කේක් එකක් හැදුවා. මේ තියෙන චොක්ලට් කේක් බැටර් එක මම මේක රෙසිපි එකත් ඔයාලත් එක්ක අරන් ඉන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් ඉදිරියේදී අපි ඒකත් බලමු. මේ තියෙන්නේ මගේ බනාන බ්‍රෙඩ් එක කොටනක් විදිහයි. මගේ දුව දැන් රස බලනවා. I don't know. ටේස්ට් එක කොහොමද? හොඳයි නරකයිද? රස නැද්ද? ඒක ඇත්තටම හරිම රසයි. මේ ඇත්තම අපි ගොඩක් එන්ජොයි කළා ඒක කාලා. ඉතින් මේ බනාන බ්‍රෙඩ් එක කපලා මම කඩලා ඇතුළේ ඔයගලන්ට පෙන්නන වෙලාව හොඳට බේක් වෙලා තිබුණා. ඒක කලයකත් හරිම ලස්සනයි, හරිම රසවත්. ඉතින් ඔයාලටත් මේක හදලා රස බලන්න කියලා කියනවා මම. මොකද මේක හරිම පහසු දෙයක් නිසා, මේකේ ගොඩාක් ලොකු ලොකු දේවල් දාලා නැති නිසා. ඉතින් මගෙත් එක්ක මේ වෙනකන් රැඳලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම මගේ මේ වීඩියෝ එක ගැන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Thanks for watching.